බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලක් හදලා ඒ ගොඩනැගිල්ලේ සභාශාලාවෙත පුටු උසවි කරල යුතුයි ඒ සභාව පවත්වාගෙන යන්න නම් අලුත් ගොඩනැගිල්ලේ එතකොට ඒ අලුත් ගොඩනැගිල්ලක් හැදීම අපි සාධනීය කාරණයක් ලෙස සලකනවා මොකද සීලුම ආයතන පළාත් සභාවට අයිති ඒ ගොඩනැගිල්ලට ගෙනල්ලා තිනෝ දැන් තට්ටු 15ක ගොඩනැගිල්ල ඒකේ අනෙකුත් සියලු තට්ටු දැන් වැඩ පටන් ගන්න තියෙන යමාත්‍යංශ දේවයයි දැන් කටයුතු කරනවා නමුත් සභාශාලාවේ වැඩ කටයුතු පටන් ගන්න නැහැ ඒකට හේතුව තමයි සභාශාලාවේ සවිකිරීම සඳහා මන්ත්‍රීවරු අසුන් ගන්නා පුටු තාම සවි කරලා නැහැ මේ සම්බන්ධව පහුගිය සභා කටයුතු කාරක සභාවේදී අපි ප්‍රශ්න කළා ඇයි මේ තාමත් මේ පුටු සවි කරලා නැත්තේ කියලා එතෙන්ද කිව්වා මේ පුටු බෙල්ජියම රටෙන් පුටු ආනයනය කරලා තමයි මේවා සවි කරන්නේ එනිසා දැන්ට ඇනවුම බාර දීලා තිනවා තාමත් පුටු ආවේ නැහැ පුටු ලබන මාස වෙනකොට පුටු වෙයි පුටු ආවට පස්සේ මේ පුටු සවි කරලා ඔක්තෝබර් 9 වෙනිදා ප්‍රථම සභාව ඒකේ පවත්වන්න පුළුවන් කියලා. එතකොට ප්‍රශ්න කෙරුණා මේ පුටුවක් බෙල්ජියමෙන් ගෙන්නන පුටුවක් වටිනාකම ඒකේ මිල කීයද කියලා. එතකොට තමයි නිලධාරින් පැවසුවේ මේ පුටුවක් ලංකා මුදලින් රුපියල් 650,000ක් වෙනවායි කියලා. ඇත්තටම මම විතරක් නෙමෙයි පක්ෂ ભેදකින් තොරව සියලු ඒ සභා කටයුතු කාර්ක සභාව නියෝජනය කරපු සියලු මන්ත්‍රීවරු පුදුමයටපත් වුණා කාගෙත් කට ඇරුණා මෙච්චර මුදලකට පුටුවක් ගේනවා කියලා කියන්නේ පුටුවක් මෙච්චර මිලක් වෙනවා කියලා මොකද්ද මේ පුටුව කියන්නේ ඇත්තටම නිතරම විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම හැටියට මට ඇතිවෙච්ච කාරණේ තමයි මගට ඇතිවෙච්ච සිතිවිල්ල තමයි මෙවැනි පුටුවක අපි කොහොමද වාඩි වෙන්නේ කියලා. අපි දන්නවා පළාත් සභා රෝහල් වල රෝගීන් ඉන්නවා ලැබෙන්න ඕන බෙහෙත් ටික රෝහලෙන් හම්බ වෙන්නේ නැහැ. පිළියන්දල වගේ රෝහලක නෙඩාට දෙන්න ඕන පෙසර් පෙත්තවත් නැහැ. ඒකත් පිටින් ගන්න වෙලා තියෙන්නේ. අවශ්‍ය ඇඳම් නැහැ මේ රෝහල් වල. ඉන්ස සමහර දැන් හෝමගම වගේ රෝහලක ගියොත් එහෙම ඔබට බලා ගන්න පුළුවන්. එක රෝහලේ එක වාට්ටුවේ එක ඇඳේ ඩබල් දාලා ඉන්නේ ලෙඩු දෙන්න දෙන්න ඉන්නවා කොරිඩෝවෙත් ඉන්නවා ලෙඩු මෙවැනි තත්ත්වයක් තියෙනවා ඉනිසා එවැනි තත්ත්වයක් තියෙන පළාතක පළාත් සභාවට ආйти ඒ වගකීම් ජනතාව වෙනුවෙන් වගකීම් ඉෂ්ට කරන්න ඕන ඒ ජනතාවට ඒ වගකීම් ලැබෙන්නේ නැතුවේ ඒ වගේම එවැනි තත්ත්වයක් වගේම අධ්‍යාපනයේ පැත්තෙන් පාසල් වල දරුවන්ට ලැබෙන්න ඕන පහසුකම් ටික දරුවන්ට ඒ තියෙනවා નિયમિત ගොඩනැගිලි නැතිකම පුටු ටික නැතිකම මේ ආදී ප්‍රශ්න ගණනාවක් තියෙන තත්වයක් ඇතුලේ මේ මන්දුරුන්ට ඉඳ ගන්න පුටුවකට රුපියල් 650,000ක් වැය කරනවා කියලා කිව්වහම මේක සදාචාරාත්මක නෑ ඒ නිසා තමයි අපි හොයලා බැලුවට පස්සේ මේ සියල්ල තීන්දුව කරලා අමාත්‍ය මණ්ඩලය පළාත් සභාවේ සියල්ල තීරණය කළා දැන් ඇනෝම් කරලා තියෙන ගේන්න විතරයි තියෙන්නේ එනිසා ඒ සියලු ස්ථාන පහු කරලා ගිහිල්ලා තියෙනවා. ඒ අපිව දැනුවත් වෙන්නේ නැහැ. මේවා ගන්න කීයද කලින් දැනුවත් වීමක් වෙන්නේ නැහැ මන්ත්‍රීවරු හැටියට. ඒ නිසා අපි තීරණය කළා මේක මහා අපරාධයක් මේක නතර කරන්න ඕන. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ හැටියට අපි මේක වගකීමක් තියෙනවා ආණ්ඩුකාරවරයාට. ආණ්ඩුකාරවරයා කියන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා පත් කරන්නේ පළාත් සභාව වෙනුවෙන්. අපි ආණ්ඩුකාරවරයාට ලිඛිතව මම ලිපියක් ලිව්වා මෙන්න මෙහෙම වැඩක් වෙනවා මේ ජනතා මුදල් මේ විදියට නැතිනාස්ති වෙන්න එක මේක වැරද්දක් සදාචාරාත්මක නෑ ඒ නිසා ඔබතුමාගේ වගකීමක් හැටියට මේ සම්බන්ධ වහාම අවශ්‍ය සොයා බැලීම කරලා මේ පුටු ගේන එක අත්හිටවලා මේ ජනතා මුදල් නාස්ති වීම වළක්වා ගන්න කියන අපි කියලා අපි ලිපියක් ඇව්වා ඒ ලිපියට මේ මොහොත වෙනකොට අපිට දැනගන්න ලැබෙන විදියට අපිට ලිඛිතව දන්වල නැහැ. ඒ ලිපියට උත්තරයක් මට තාමත් ඇවිල්ලා නැහැ. නමුත් ලිපියට උත්තරයක් ආවේ නැතුණාට අපි මාධ්‍ය වලින් දැක්කා ආණ්ඩුකාරතුමා පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාට දැනුම් දීලා තියෙනවා වහාම මේ පුටු ගෙන්වීම අත්හිටුවන්න අත්හිටුවලා පරීක්ෂණයක් පවත්වන්නේ කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා අර ජනතා මුදල් පුටු ඔක්කොම 125 මන්ත්‍රීවරු 104ක් ඉන්නවා 125ක් පුටු හයි කරනවා ඒ කියන්නේ ඉදිරියේ තව මන්ත්‍රීවරු
ප්‍රමාණය මොකක් හරි ක්‍රමවේදයකට වැඩි වුණොත් එහෙම ඒකත් බලාපොරොත්තුෙන් තමයි පුටු 125ක් මේකේ සවි කරන්නේ. ඒ නිසා ඒ පුටු 125 ගෙනාවා නම් ඒක වටිනාකම වෙනවා 650,000 ගානේ 8 කෝටි 12 ලක්ෂ 50,000ක් ජනතාවගේ මුදල්. කාගේවත් මුදල් නෙමෙයි. මහමෙතුමා කියන විදිහට නිකම් කියන්නේ මේ අපේ මුදල් හරියට නිකම් ගේවල් ගෙදරින් ගෙන ගේනවා වගේ. එහෙම නෙමෙයි මේ මේ පළාතේ කොළඹ කළුතර ගම්පහ කියන දිස්ත්‍රික්කවල ජනතාවගේ බදු මුදල් මේ මුදල්. ඉතින් ඒක නිසා මේ බදු මුදල් එකතු කිරීමේදී පෝසත්ද දුප්පත්ද කියලා ભેදයක් නැහැ. ඉන්න ඒ අහිංසක මිනිස්සුන්ගේ මුදල් මේ තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා එවැනි අතිවිශාල මුදල් කන්දරාවක් වැයවීම අපේ පැත්තෙන් මේ මොහොත වෙනකොට අපි වළක්වා ගත්තයි කියන අදහස තමයි අපිට තියෙන. අපි විශ්වාස කරනවා අපි අපේ පැත්තෙන් කරන්න ඕන වගකීමක් අපි ඉෂ්ට කරයි කියලා. මම ඔබට කිව්වා ඒ සභා කටයුතු කාර්ක සභාව නියෝජනය කරපු ඒ මන්තුරු පවා අනිත් පක්ෂවල සියලු දෙනා දැනගත්තේ අපි මේ ප්‍රශ්න කරාට පස්සේ. මම හිතුවා ඇත්තටම මේ සම්බන්ධව මේ මන්තුරුන්ගෙන් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. නමුත් එහෙම ප්‍රතිචාරයක් තිබෙන්නේ නැහැ. මොකද වැඩේ වැරදි වුණාට වැඩේ වැරදි කියලා කියන්නේ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි නොයෙක් නොයෙක් ඒ අය සමහරක් වෙලාවට වරප්‍රසාද සමහර දේවල් භුක්ති විඳිනවා. පාලනේ ඉන්න පාලක කණ්ඩායමට එරෙහිව ගියොත් එහෙම ඒක තමන්ට ප්‍රශ්නයක් පුද්ගලිකව වෙයි කියලා හිතන අය ඉන්නවා. ඒ නිසා සමහරක් අයට විරෝධය තිබ්බත් ඒක ප්‍රකාශ කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට තියෙන වගකීම අපි විකෘෂ්ට කරන්නේ මහ ජනතාව වෙනුවෙන්. ඒ මහ ජනතාව වෙනුවෙන් ඒ වගකීම අපි ඉෂ්ට කරන්න ඕන. ඒ නිසා අපිට එහෙම ගැටලුවක් නැති නිසා අපි ඒක සඳහා ඉදිරිපත් වුණා. ඉතින් ඒ නිසා අපි හිතන්නේ මහ ජනතාව තෝරලා පත් කරලා එව්වට පක්ෂ ඒ පක්ෂ නියෝජනය කරන ඒ මන්ත්‍රීවරු ඇත්තටම බොහෝ වෙලාවට මහ ජනතාව වෙනුවෙන්ම නෙමෙයි නියෝජනය වෙන්නේ කියලා අපිට හිතෙන්නේ. එහෙම නැත්තම් දැන් මේ ප්‍රශ්නේම උද්ගත වුණාට පස්සේවත් මම දන්න විදිහට එහෙම අනෙකුත් පක්ෂයක මන්ත්‍රීවරයෙක්ගෙන් අදහසක්වත් අපිට දැනගන්න ලැබිලා නැහැ. නමුත් ඒගොල්ලෝ ඇත්තටම කැමති මේ සම්බන්ධව අපි ඉදිරිපත් වෙලා මේක නතර කිරීම සම්බන්ධව. ඒ නිසා නමුත් අපිට එහෙම ප්‍රශ්නයක් නැති නිසා අපි විවෘතව ඒ විරෝධය ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ පඩි වැඩි කිරීම සම්බන්ධවත් දැන් ඇත්තටම පාර්ලිමේන්තුවේ පඩි වැඩි කිරීමට පක්ෂ කවුරක්වත් හොයාගන්නේ නැහැ නේද? දැන් ওই පක්ෂවල හැමෝම කියන්නේ අපි විරුද්ධයි කියලානේ. එහෙම නේද? නමුත් ඒක නෙමෙයි ඇත්ත. මේකේ සත්‍යතාවය මම විශ්වාස කරන්නේ මේ රටේ ජනතාවට හරියට දන්නේ නැහැ. මාධ්‍ය වුණත් මේක ඇත්ත తත්වය රටට හෙළි කරන්න ඉදිරිපත් වෙලා නැහැ කියලා වගේ අදහසක් මට නම් තියෙන්නේ. ඔය පාර්ලිමේන්තුවේ පඩි වැඩි කරන්න ඕනේ නැහැ කවුරක්වත්. එහෙම වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් පඩි වැඩි කිරීම නතර කරන්න ජනාධිපතිටත් බෑ. මම දැක ජනාධිපතිතුමා කියනවා අර සමහර දේවල් වලට කියනවා වගේම මම දෙන්නේ නැහැ පඩි වැඩි කරන්න කියලා. එතුමාට පඩි වැඩි කරන වෙන එක නතර කරන්න හැකියාවකුත් නැහැ. ඇයි එහෙම මං කියන්නේ? ඔය පඩි වැඩි කිරීමේ නීතිය සම්මත කරගත්තේ 2006. එතකොට මමත් පාර්ලිමේන්තුවේ 2006 පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවා. ජේරාජ් පනන්දුපුල්ලේ අමාත්‍යතුමා ඒ පනත හරහා ඒගොල්ලෝ ගෙනාවේ පනතේ විනිශ්චයකාරවරුන්ගේ පඩියට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පඩිය වැඩි වෙවී යුතුයි කියලා. දැන් විනිශ්චයකාරවරුන්ගේ වැටුපට වඩා වැඩි වැටුපක් තියෙන්න ඕන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයට කියලා තමයි පනත ගෙනාවේ. ඒ පනතට විරුද්ධ වුණා අප ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම විරුද්ධ වුණා. ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම විතරයි ඒ පනතට විරුද්ධ වුණේ දා. නමුත් ඒගොල්ලෝ අනිත් අයගේ ඡන්දෙන් ඒ පනත සම්මත කරගත්තා. දැන් අන්නේ පනතට අනුව තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පඩිය කීයද කියලා තීරණය වෙන්නේ. නැත්තම් කවදාකවත් මේ පාර්ලිමේන්තුවරයාගේ පඩිය මන්ත්‍රීවරයාගේ පඩිය වැඩි වෙන්නේ නැහැ මොහොකින්වත්. ඒක කවුරක්වත් වැඩි කරන එකක් නෙමෙයි. මොකද වෙන්නේ? වැඩි කරන්නේ පඩිය විනිශ්චයකාරවරුන්ගේ පඩි. අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වැටුප තමයි වැඩි කරන්නේ. ඒකයි. ඒක රටේ නීතියක් තියෙනවා. අධිකරණ විනිශ්චයකාරවරයාගේ වැටුප
එයාට ජීවත් වෙන්න පුළුවන් මේ මේ තියෙන ආර්ථිකයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වැටුපක් වෙන්න ඕනා. මොකද එයාට බෑ. ඒගොල්ලෝ ස්වාධීන අය. ඒ නිසා ඒක නිසා ඒගොල්ලන්ට බෑ. කාගෙන්වත් ඉල්ලන්නක වැටුප අරගෙන යන්න බෑ. ඒ සාමාන්‍යයෙන් සමාජයේ තියෙන අර සිවිල් පුරවැසිය හැටියට ගත කරන ජීවිතයක් ඇත්තටම විනිශ්චයකාරවන්ට ගත කරන්න බෑ. ඒක තමයි මේ එයා ඒගොල්ලෝ මේ විදිහට තමයි ඒගොල්ලන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට ඒ નિયમિત හරි වැටුපක් තියෙන්න ඕන. ඒ නිසා ඒක නීතියෙන් තමයි ඒක හැදිලා තියෙන්නේ. ඒ නිසා තමයි රටේ ජීවන තත්ත්වයන් අනුව ඒගොල්ලන්ට වැටුප් වැඩිවීමක් වෙන්නේ. ඒ නිසා පෞගිය කාල දවස්වල විනිශ්චයකාරවරුන්ගේ වැටුප වැඩි වුණා. විනිශ්චයකාරවරුන්ගේ වැටුප වැඩි වෙනවායි කියලා කියන්නේ අර 2006 ගෙනාපු ඒ පනතට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වැටුප අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඒක තමයි නීතිය. එහෙම නැතු කොහෙන්වත් ගෙනල්ලා සම්මත කරගන්න එකක්වත් එකක් නෙමෙයි. අමුතුවෙන් පඩි වැඩි කරනවා කියලා එකක් අලුතෙන් කරන්නේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ. අර විනිශ්චයකාරවරුන්ගේ වැටුපට අනුව නිකම්ම අර සාමාන්‍ය තේරන භාෂෙන් කියන ඔටෝ වැඩි වෙනවා කියලා කියන්නේ අන්න ඔටෝ මේක වැඩි වෙනවා. ওই විදිහට තමයි මන්ත්‍රීවරුන්ගේ වැටුප් වෙන්නේ. නැත්නම් කවුරක්වත් ජනාධිපති වැඩි කරන එකක්වත් මේකක් නෙමෙයි. දැන් මේ ඒක තමයි දැන් මේ කියන්නේ වැටුප් වැඩි කරන්න ඕනේ නැහැ කියලා. ඕනේ නැහැ කිව්වට වැටුප වැඩි වෙනවා. ඒ බාණ්ඩ මා බාණ්ඩගාරේ වැටුප වැඩි වෙලා එන්නේ. දැන් දැන් අපි කොහොම ගත්තේ නැහැ කියලා වැටුප. දැන් ඔය කියන අතර මේගොල්ලෝ මේ හදිස්සියේ දැන් ඔය වැටුප වැඩි වෙච්ච වැටුප ගන්නෙ නැහැ. වැටුප ගන්නෙ නැති නිසා මා බාණ්ඩගාරේ එවන්නේ නැහැ. එව්වේ නැතුණාට ඒ වැටුප් ටික එකතු වෙනවා. ඒක එකතු නැහැ. ඒක දෙන්න ඕන නීතියෙන් දෙන්න ඕන. ඒ නිසා කවදා හරි ওই වැටුප් ටික එකපාර එනවා. එතකොට සමහරකට මේ ඔය වැටුප් සම්බන්ධ සාකච්ඡා අර මේ ඔක්කොම නිවිලා තියෙන්නේ. එතකොට කවුරු කරගෙන ඒව අමතක වෙලා තියෙන්නේ. අන්නේ අමතක වෙච්ච වෙලාවක ඔය mantriවරු ඔය වැටුප ගන්නවා. ඕක තමයි ඇත්ත. එතකොට කවුරක්වත් දන්නේ නැහැ. එතකොට මේ mantriවරු දන්නවා දැන් වැටුප් වැඩි වෙලා තියෙන්නේ. අපි මේ කිව්වට මේක වැටුප් ගන්නේ නැහැ. අපි වැඩි අපිට වැඩි වැටි වැඩි වැටුප් එපයි කියලා. කවදා හරි මේක අර ඇරියස් එකක් එනවා කියලා කියන්නේ ඇරියස් එක එකතු. අන්නේ ඇරියස් එක එනවා ගෙඩි පිටින් mantriවරට වැටුප ගන්න. එතකොට මන්ත්‍රීවරු ඔය වැටුප ගන්නවා. කවුරක්වත් ඔය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපිට ඇත්තටම සදාචාරාත්මක ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව කොහොමත් අපි වැටුප් ගන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු හැටියට අපි වැටුප් ගන්නේ අපි පක්ෂයේ තීරණ එකේ ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නෙමෙයි, පළාත් සභා අපි මන්ත්‍රීවරු, ඒ වගේම පළාත් පාලනයතුල මන්ත්‍රීවරු මේ කිසිම මන්ත්‍රීවරේ වැටුප් නොගෙන තමයි අපි මේ සේවයට ඇවිල්ලා තියෙන්නේ. මේ මහජන සේවය අපි කරන්නේ. ඒ නිසා අපි වැටුප් ගන්නේ නැහැ. ඒ අපේ සියලු වැටුප් අපි පක්ෂයේ අරමුදලකට බැර කරනවා. එතකොට මේ පක්ෂයේ අරමුදල තමයි මේ වැටුප් සියල්ල එකතු වෙන්නේ. ඒ එකතු වෙන වැටුප් වලින් තමයි අපි රටේ සමහර සුබ සාධන වැඩ කටයුතු ආරෙමේ කරන්නේ. ඒ වැඩ කටයුතු කරනවා අපේ පක්ෂයේ සඳහා මේ මුදල් නේ. ඒක නිසා තමයි කියන්නේ ඔය ළඟදී තොරතුරු දැනගෙන මේ පනත ඇනුව ඔය කවුරු හරි සංවිධානය මට මතක හැටියට ඒ සංවිධානයෙන් ඉල්ලලා තිබ්බා දේශපාලන පක්ෂවල මුදල් තත්ත්වය මොකක්ද කියලා වාර්තා විල්ලත. මේ වාර්තා විල්ලුවට පස්සේ ඒ වාර්තාවේ තිබ්බා ලොකුම ගිනුම තියෙන ජනතා විමුක්ති පෙරමුණට කියලා. අපි ආඩම්බර වෙනවා ඒ සම්බන්ධව. ඇයි? අපිට අපේ පෞද්ගලික ගිනුම් නැහැ. අපේ මන්ත්‍රීවරුන්ගේ වැළුවොත් එහෙම මට ගිනුමක් නැහැ. ඔබ විශ්වාස කරනවද? මට බැංකු ගිනුමක් නැහැ. සත පහක් මට නැහැ. මොකද මට දාන සල්ලි නැහැ. මම එදිනෙදා බොහොම අමාරුවෙන් මම ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඇත්තටම මට උදව් කරන අය ඉන්නවා. ඒ විදිහට තමයි මම ජීවත් වෙන්නේ. එනිසා මට කියලා ගිනුමක් නැහැ. හැබැයි මට ගිනුම නැතුණාට අපේ පක්ෂයේ ගිනුම ලොකුයි. ඇයි? ඒක තමයි ඒක තමයි වෙන්න ඕනේ. මොකද අපි පක්ෂය ශක්තිමත් කරනවා. අපේ පක්ෂයට තියෙනවා ලොකු මූලස්ථානයක්, කාර්යාලයක් තියෙනවා. ඒ නිසා අපි මූලස්ථානයක් හදලා තියෙනවා. හැබැයි අර මහා කියන පක්ෂවලට අඩුම ගානේ මූලස්ථානයක් හරියකට නැහැ. මොකද ඒගොල්ලෝ පුද්ගලික ජීවිතේ ගෙවල් හදාගන්නවා, ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතේ හදාගන්නවා මිසක් පක්ෂේ හදාගන්නේ නැහැ අපි. සාමාන්‍ය අර තියෙන්නේ පක්ෂේ මේ ගොඩනැගිලි හදාගන්නෙත් නැහැ, පක්ෂේ ඇතිලත් නැහැ ඇත්තටම. හැබැයි ජනතාව ඡන්ද දෙන ඕක තමයි වෙලා තියෙන්නේ. ඒ උදව්වෙන් තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් අපි එහෙම නෙමෙයි. අපි පක්ෂේ අරමුදල ශක්තිමත් කරනවා. පක්ෂේ අරමුදල ශක්තිමත් කළා අපි වැඩ පිළිලා කරනවා. දැන් ඉදිරියේදී අලුතෙන්පත් වෙච්ච අපේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ වැටුප් අපි එකතු කරලා ඒ වැටුප් වලින් අපි ඉදිරියේදී මේ දිස්ත්‍රික්ක මට්ටමේ, ආසන මට්ටමේ විවිධ ව්‍යාපෘති ජනතාව වෙනුවෙන් ඒ ව්‍යාපෘති කරගෙන යන්න දැන් අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් අපි මහජන සේවය ඉෂ්ට කරන්නේ එහෙම. අපි මහජන සේවක, ඇත්ත මහජන සේවකෝ අපි. වැටුප් නොගෙන වැඩ කරන අය අපි අභියෝග කරනවා. කා වෙන පක්ෂවලට පුළුවන් නම්
එහෙම වැඩ කරන්න ඇත්තටම මහජන නියෝජිතය කියන්නේ තේරුම මොකද්ද මහජන නියෝජිතය කියන එකේ තේරුම තමයි ඇත්තටම මහජනතාව වෙනුවෙන් වැඩ කරන්න ඕන සමන්ට පෞද්ගලික ප්‍රතිලාභ නොලබා වැඩ කරන්න ඕන ඒක තමයි ඇත්ත නමුත් අපේ රටේ එහෙම එකක් නැහැ නමුත් අපි අපේ පැත්තෙන් ආදර්ශයක් දෙනවා අපි එහෙම වැඩ කරලා රටට පෙන්නනවා මෙන්න අපේ වැඩ කලාව මෙන්න අපි මෙහෙමයි වැඩ කරන්න කියන එක ඉතින් ඒක නිසා තමයි ඉන්න ඒ නිසා ඔය වැටු ප්‍රශ්නේ ඇත්ත කතන්දරي ඔන්න ඕක හරි වැදගත් ප්‍රශ්නයක් ඔබ ඇහුවේ මොකද ඕක තමයි හිතන්න තියෙන්නේ රටේ ජනතාව හැටියට හිතන්න තියෙන්නේ මම විශ්වාස කරනවා මේ මොහොත වෙනකොට රටේ ජනතාව එහෙම හිතන දෙන දැන් ওই දුම්රිය වර්ජනයේදීන් එහෙම සමහර මාධ්‍ය වලින් ඒ වොයිස් කට් අරගෙන ඒ වොයිස් කට් නොගියට ඔය මාධ්‍ය වල ඒගොල්ලන් ගන්න කැමරා වල ඒ වොයිස් කට් තියෙනවා හැබැයි ඒ වොයිස් කට් ඒගොල්ලෝ දාන්නේ නැහැ ඔය මාධ්‍ය වල හැබැයි තියෙනවා මොකද දාන්නේ නැහැ කියලා කියන්නේ මාධ්‍ය වේදින්ගේ වැරද්දක් නෙමෙයි ඒ මාධ්‍ය වල අයිතිකාරයින්ගේ ඒ නියෝග වලට අනුව තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ ඒක තමයි ස්වභාවය හැබැයි ඒ ජනතාව අර මයික් එක ඇල්ලුවට පස්සේ ඕන තරම් තියෙන ජනතාව කියලා තියෙනවා මේ දෙකම දැන් හරියන්නේ නැහැ. හරි ඔය දෙක තුනම හරියන්නේ නැහැ. මෙතෙක් අවුරුදු 70ක් මේ රට කරපු ඔය දෙක තුනම හරියන්නේ නැහැ. අලුත් ගමනක් අපි යන්න ඕනා. අලුත් මාවතකට එන්න ඕනා. ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ඉස්සරහට යන්න ඕනේ කියලා කෙලින්ම කියපු කට්ටියත් ඉන්නවා. හැබැයි ඒ වොයිස් කට් ওই මාධ්‍ය වල යන්නේ නැහැ. ඒ මාධ්‍ය වල යයි කියලා බලාපොරොත්තු වෙන්න උනේත් නැහැ. ඉතින් ඒ නිසා අන්න එතනට අද ගොඩනැගීමින් තියෙනවා. ඒ වුණාට පක්ෂයකට අපි කටයුතු කරනවා ඒ නිසා තමයි අපි විශ්වාස කරනවා අපිට තනියෙන් මේක බෑ ඒ නිසා අපි තනියෙන් නෙමෙයි මේ රටේ සම්බන්ධව හිතන මේ රටේ වැදගත් මේ රට සම්බන්ධ කැක්කුමක් තියෙන මේ රට සම්බන්ධ හැඟීමෙන් කටයුතු කරන සියලු බලවේග එකතු කරගන්න ඕන මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ අලුත් වෙනසකට එකතු වෙන්න ඕන මේ රටේ රාජ්‍ය සේවයේ අය එකතු වෙන්න ඕන රාජ්‍ය සේවයේ හිටපු ඒ වැදගත් මිනිස්සු ටික මේ ගමනට එකතු වෙන්න ඕන. මේ රටේ අව්‍යාජ කලාකරුවෝ ටික මේ ගමනට අපිත් එක්ක එකතු වෙන්න ඕන. මේ රටේ වෘත්තිකයන් සියලු දෙනා අපිත් එක්ක එකතු වෙන්න ඕන. මේ රට හැඟීමක් තියෙන සියලු දෙනා අපිත් එක්ක එකතු වෙන්න ඕන. එකතු වෙලා අපි වැඩපිළිවෙළක් සකස් කරගන්න ඕන. මේ අවුරුදු 70ක් ආපු ගමන මේක වෙනස් කරලා අලුත් මගකට පිවිසෙන්න ඕන. අලුත් ගමනක් යන්න ලෑස්ති වෙන්න ඕන. අන්න ඒකට අවශ්‍ය අඩිතාලම අපි මේ මොහොත වෙනකොට දාලා තියෙන්නේ. ඒ නිසා මේක ජනතාවට දොස් කියන්න බෑ. ජනතාව දැන් අපිට මේ ඡන්දය දීලා තියෙන්නේ ජනතාව අපි තියාගන්න උර තැන මට්ටමට තමයි උහිතලා තියෙන්නේ ඒ නිසා අපි ජනතාවත් එක්ක තරහ වෙන්නේ නැහැ අපිට මන්ත්‍රීවරු ප්‍රමාණය පාර්ලිමේන්තුව අඩු නැයි කියලා පළාත් සභාවේ මන්ත්‍රීවරු ප්‍රමාණය අඩු නැයි කියලා පළාත් පාලන ආයතනයේ මන්ත්‍රීවරු ප්‍රමාණය අඩු නැයි කියලා ඒ කියන්නේ අපි සොයන්ව හිතාගන්න ඕන සොයන් විචනක යෙදෙන්න ඕන ඒතර අද අපි පක්ෂේ ගොඩනගලා තියෙන මේ මට්ටම අපි අපේ අදහස් අපි පිළිගන්නලා තියෙන ওই මට්ටමට තමයි දෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව හිතනවා ජනතාව විමුක්තිපුණ තනියෙන් මේක බෑ. ජනතාව විමුක්තිපුණ මහා බලයක් අවශ්‍යයි, බලවේගයක් අවශ්‍යයි කියලා. ඒ නිසා තමයි අපි මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, රාජ්‍ය සේවයයි, රාජ්‍ය සේවයේ හිටපු අය, ඒ වගේම මේ රටේ වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු සියලු ශ්‍රේෂ්ඨවල අය අපි අලුත් ගමනක් යන්න එකතු කරන්න තියෙන. ඒක තමයි අපි පහුගිය 14 වෙනිදා මහරගම තරුණ මධ්‍යස්ථානයේ අපි ගොඩනැගුවේ ජාතික විද්වත් මධ්‍යස්ථානයේ හැටියට ජාතික විද්වතුන් එකට එකතු කරේ. ඒ නිසා දැන් අපි ඒ ගමනට සියල්ල ලෑස්ති කරලා තිනවා. අපි විෂයන් 10ක් යටතේ මේ රටේ ඒ හැකියාව සහිත බොහෝ විශාල පිරිසක් එකතු කරලා ඒ සරහ කමිටුපත් කරලා තිනවා. මේ රටේ අධ්‍යාපනයේ සම්බන්ධ, මේ රටේ ආර්ථිකයේ සම්බන්ධ, මේ රටේ පරිසරයේ සම්බන්ධ, මේ රටේ කෘෂිකර්මාන්තයේ සම්බන්ධ, මේ රටේ ධීවර කර්මාන්තයේ සම්බන්ධ, මේ රටේ සංස්කෘතිය සම්බන්ධ, මේ රටේ ජාතික සමගිය ගොඩනගන්නේ කොහොමද? මේ සියලු දේවල් එකතු කරගත්තු මේ රටේ ගමනාගමනේ මේ සියල්ල එකතු කරගත්තු ආයතන 10කට අපි කමිටුපත් කරලා දැන් වැඩපිළිලක් සකස් කරමින් යනවා. මේ සැප්තැම්බර් වගේ වෙනකොට අපි විශ්වාස කරනවා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති අපිට රටට එලි කරන්න පුළුවන්, හෙලිදරව් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ සියලු දේවල් එකතු කරලා අපි මහා සම්මුලුවක් පවත්වනවා. මේ සියලු බලවේග එකතු කරගත්තු ඒ සියලු බලවේග එකතු කරගත්ත මහා ඒකබද්ධ වූ සංවිධානයක් හැටියට තමයි අපි ඊළඟ පියවරට තියලා අපි රටේ ජනතාවගෙන් බලය ඉල්ලන්නේ. අපි රටේ ජනතාවට කියන්නේ ඔබ මෙතෙක් මොන මොන හේතු මත හරි ওই পক্ষ බදාගෙන හිටියා නම් ඒ බදාගෙන හිටීමෙන් වැඩක් නැහැ. পক্ষ හැටියට තමන් බෙදාගෙන හිටියට වැඩක් නැහැ. ඒ পক্ষ අසමත් මේ රටේ ඇත්ත
රට සංවර්ධනය කිරීමේ පැත්තකට මේ රට යොමු කරන්න. ඒක හොඳට ඔප්පු කරලා තියෙනවා. දේශපාලනික ගත්තොත් එහෙම මේකට අපි කියන ධනිසරකම කියලා. මේ ධනිසරකම අසමත් වෙලා තිනවා මේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳන්න. අපි විශ්වාස කරනවා ඒක ඒකේ තේරුම තමයි මේ ධනිසරකමේ කාර්යභාරය අපි රටේ අවසන් වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් මේ රට ගොඩනැගීමේ කාර්යභාරය පැවරලා තින්නේ සමාජවාදී පැත්තට. ඒ නිසා අපි විශ්වාස කරනවා අද ලෝකෙත් එහෙම ප්‍රවණතාවයක් ඇති වෙලා තිනවා. මිනිසුලා වගේ රටක් අලුත්ම නේපාලයේ වගේ කොමියුනිස්ට් පක්ෂ දෙක එකතු වෙලා එකට බලේ පිහිටවලා නේපාලයේ පාලනය ඉස්සරහට අද මේ මොහොත වෙනකොට අරගෙන යනවා. ඒ වගේ ලෝකේ බොහෝ රටවල මේ වෙනසට ඇවිල්ලා තිනවා රටේ ජනතාව අලුතෙන්. දැන් උදාහරණයකට කිව්වොත් එහෙම පකිස්තානෙත් අපේ රටේ වගේ තමයි කණ්ඩායම් දෙකක් පැති දෙකට එකම ධනේශ්වර කණ්ඩායම් දෙකක් පැති දෙකට බෙදිලා තමයි ඒවැ බලේ හුමාරු කරගත්තේ. අද පකිස්තානයේ ඒ තත්ත්වය වෙනස් වෙලා පකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකෙක් වෙච්ච ඉම්රාන් කාන්ගේ නායකත්වයෙන් පකිස්තානයේ අලුත් බලයක් අර සම්පදායික පක්ෂ දෙක මුස්ලිම් ලීගයත් පකිස්තාන ජනතා පක්ෂයත් දෙකම ප්‍රතික්ෂේප කළා ජනතාව වැඩි ඡන්දෙ දීලා තියෙන්නේ ඉම්රාන් කාන්ගේ පක්ෂයට. අපි කියන්නේ නෑ ඉම්රාන් කාන්ට වැඩ පිළිලක් තියෙනවා. ඉම්රාන් කාන් වමේ නායකෙක්. දැන් ඉතින් ඉම්රාන් කාන්ට පකිස්තානෙ ගොඩනගන්න පුළුවන් කියලා අපි විශ්වාසයක් නෑ. එහෙම වැඩ පිළිලක් නැතුව බෑ. ඒ නිසා ඉම්රාන් කාන්ලටත් පකිස්තානයේ පාලන බලය ඔතනින් එහාට වෙනසක් කරගෙන යන්න පුළුවන් කියලා නිසා යම් කිසියම් මූ වෙනසක් අලුත්යක් ඇතුළු වෙයි. නමුත් ඒක දීර්ඝ කාලෙම එහෙම යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නෑ. තියෙනවන වැඩ පිළිලක් තියෙනවන ඒ වමේ නායකත්වයක් තියෙනවන එහෙම එකක් ඉම්රාන්ලට නෙ කාන්ලට නෑ. ඉතින් ඒ නිසා පකිස්තානයේ ජනතාව එතනට ආවට ඒ ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනස පකිස්තානයේ වෙයිද කියලා අපිට විශ්වාසයක් නෑ. නමුත් අපි වගේ රටක එහෙම නෙමෙයි. පක්ෂයක් තියෙනවා. වමේ පක්ෂෙ ගොඩනගලා තියෙනවා. වමේ පක්ෂෙ ශක්තිමත් කරගෙන තියෙනවා. වමේ පක්ෂෙත් එක්ක අර විවිධ වූ බහුජන බලවේග එකතු කරගන්න වමේ පක්ෂය හැටියට ජනතා විමුක්ති පෙරමුණ සමත් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණට ඉස්සර ඉදිරියට මේ රටේ පාලන බලයක් ගොඩනැගීමේ හැකියාව තියෙනවා. ඒ නිසා දැන් අද ඔබ අහපු තත්වයක් ඇතුළේ ඔබ කියන එක හරි. ජනතාව ඇයි එහෙනම් මේ වගේ පක්ෂයකට මේ වගේ ගුණාත්මක තත්වයක් දෙන පක්ෂයකට කැපකිරීමක් කරන පක්ෂයකට ඇයි ඡන්දෙන් නොදෙන්නේ මිනිස්සු බහුතරයක් කියලා. ඒක අදට හරි ඔබ අහන ප්‍රශ්නේ හරි. නමුත් ඉදිරියට ඒක වෙනස් කිරීමේ කාර්යභාරය අපි විශ්වාස කරනවා පක්ෂයට කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය අඩිතාලම ඒකට අවශ්‍ය පියවර අපි තබලා ඉවරයි. ඒ නිසා අපි විශ්වාස කරනවා අනාගතයේ ගොඩනැගින මේ රටේ පාලනයක් වමේ පාලනයක් ඔය ධනේශ්වරකමේට එහා ගිය ධනේශ්වරකමේ ප්‍රතික්ෂේප කරා වූ නවීන සමාජවාදී පාලනයක් ගොඩනගලා මේ රට හදන්න පුළුවන් තැනකට මේ රට පත් කරගන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.